දැන් මේ සුභාරංචියක් කියන පණිවිඩයට විතරක් ඔබතුමා හිතන්නේ කොච්චර වේදක් කරලා තියෙනවද රටේ. මේ පෝස්ටර් ටික සෝෂල් මීඩියා හරහා දැන්වීම ටික, ඊළඟට විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය වල දැන්වීම ටික, මේ සියල්ලම එකතු කරලා ගත්තාම බරපතල විදිහට වේදම් කරලා තියෙන සුභාරංචියක් කියන පණිවිඩය විතරක් දෙනවා. රට මෙහෙමයි, රට බංකොලොත් වෙච්ච රට නෙමෙයි, බංකොලොත් කරපු රට. බංකොලොත් කරපු රට, දැන් ඔන්න බංකොලොත් කරපු රට, අපි බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියන කතාව කියන්න නම් දත් එක්ක හේතු සාධක ඇතිව තොරතුරු අනුව ඒක සත්‍ය තොරතුරු වෙන්න ඕන. ඒ සියල්ල එලිදරව් නොකර කිසි කෙනෙකුට කියන්න බෑ. ඒක අපි කියන්නේ පුන පුනා කරුණා කළා වහම කියනවා නම් යම් දෙයක් රට බරපතල විදිහට කඩාවැටිච්ච රට නැවතවතාව බංකොලොත්භාවයෙන් උඩට ආවා කියලා කියනවා නම් හේතු සාධක දත්ත මත අපිට ඔප්පු කරන්න කියලා තමයි අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ. දැන් මෙහෙමනේ, පෙට්‍රල් අඩු කරන්න පුළුවන්, ගෑස් අඩු කරන්න පුළුවන්, තව මොනවා හරි විදුලි බිල අඩු කරන්න පුළුවන්, මේ සියල්ල අඩු කරන්න පුළුවන් කොහොමද? මේ අඩු කරන්න පුළුවන් බරපතල විදියට ජනතාවට දැන් බදු ගහලා සල්ලි එකතු කරලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් ජනතාවට නැවත වතාවක් බදු ගහන්න යනවා දේපල වශයෙන්. එතකොට මේවා ඉලක්ක කරගෙන මාස 3ක් විතරක් ඉස්සරහට තියාගෙන මේ මාස 3ේ යම් කිසි දෙයක් අඩු කරලා ඒක විශේෂයෙන්ම කප්පමක් විදියට ජනතාවට දීලා ඡන්දෙට යන්න යනවා නම් ඒක බරපතල වැරද්දක්. නැවත වතාවක් මෙරට බංකලොත් කරන්න යන වැඩසටහනක එක ප්‍රතිපලයක් හැටියට අපිට දකින්න පුළුවන්. මොකද නැවත වතාවක් එහෙමනම් බංකලොත් වෙන රට. ඒ නිසා එහෙම කරන්න බෑ. මම ඒක දකින්නේ මොකද දන්නවද? මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සුභාරංචියක් කියන පණිවිඩයට විතරක් ඔබතුමා හිතන්නේ කොච්චර වේදක් කරලා තියෙනවද රටේ? මේ පෝස්ටර් ටික සෝෂල් මීඩියා හරහා දැන්වීම ටික, ඊළඟට විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය වල දැන්වීම ටික, මේ සියල්ලම එකතු කරලා ගත්තාම බරපතල විදියට වේදම් කරලා තියෙන සුභාරංචියක් කියන පණිවිඩය විතරක් දෙනවා. එහෙනම් අපි බලාගෙන ඉන්නේ මේ සුභාරංචිය කියන පණිවිඩය රටේ මිනිස්සු කණ්ඩ නැතුව අඳින්න නැතුව ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක, මිනිස්සු සහනයක් බලාපොරොත්තු ඉන්න වෙලාවක ඒක සුභාරංචියක් කියලා පෝස්ටර් ගාලා තමුන්ගේ ඡන්ද ව්‍යාපාරයට ඒක යොදව ගන්නවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් රටේ. ඒක තව තවත් සිස්ටම් චේන්ජ් එකක් ගැන ඉල්ලුව අරගලයක් කරා මේ සියල්ලම කරලා රටේ බලාපොරොත්තු වුණේ අලුත් වෙනසක් එක්ක රට ඉස්සරහට යන එකක්, රට බේරගන්න එකක්. හැබැයි ඒ වෙනුවට තව තවත් මෙරටේ මිනිසුන්ව මුලා කරන්න, රවට්ටන්න යම්කිසි වැඩපිළිවෙළ හදනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් රටට. ඒක වහම නැති කරන්න, ඒක සිදුව යුතු නොවිය යුතු කාරණාවක් හැටියට අපි දකිනවා. මං හිතන්නේ මෙහෙමයි. ඔව්, මම දකින්නේ, මං කියවනේ පොහොට්ටුවට කරුමෙපල දීලා. මොකද පොහොට්ටුව සම්පූර්ණ ජනතාව තමයි පීඩාවට ලක් කරේ. ජනතාවගේ කරපිටින්, ජනතාවගේ බෙල්ල මිරිකලා තමුන්ගේ බලය පාවිච්චි කරපු කණ්ඩායම පොහොට්ටුව. ඒ නිසා ඒ අය අධිකරණයෙන් පවා යෝජනා කරා, අධිකරණයේ නියෝගයක් දුන්නා, ඒ අය තමයි මේ රට සම්පූර්ණයෙන් බංකොලොත් කරේ කියලා. එහෙමනම් එවැනි කණ්ඩායමක් ඇතුලේ ඉඳලා අද කොච්චර අසරණ වෙලාද කියනවා නම් ඔය කියන විදිහට අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ ඇයට ඇත්තටම ජනාධිපති අපේක්ෂකයෙක් හොයාගන්න පුළුවන්ද කියලා. එහෙම තත්ත්වයක් නැහැ කියලා අපි හිතන්නේ. මොකද ජනාධිපතිතුමා පොඩ්ඩක් ඔරෝනවා, එතකොට පොඩ්ඩක් මේකළු පොඩ්ඩක් පස්සට එනවා, ආය ගිල්ල හිනා වෙනවා, ආය ඔරෝනවා, ආය පස්සට එනවා, ආය ගිල්ල හිනා වෙනවා. ඒ කියන්නේ ඊ තරම් බංකොලොත් වෙලා නිකන් ජනතාව ඉදිරියේ, නායකයෝ ඉදිරියේ හැමදාම මේ රටට එපාම කරලා කියලා එලෝපු රන්ලික්කම් සිංහ මැතිතුමා ගාවට ගිහිල්ලා දණින් වැටෙන්න තරම් කොච්චර කර්මයක් මේගොල්ලෝ කරලා ඇද්ද කියන්නේ රටට. ඒ කර්මය තමයි දැන් පළ දීලා තියෙන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවක හෙට යෝජනා කරන්න ශක්තියක් තියෙනවද කියලා මට නම් විශ්වාස කරන්න තාම අමාරුයි. ඉතින් ඒ කියන්නේ ලොකුම කර්මෙනේ. ඒ කියන්නේ රණල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටෙන් එළවන්න ඕන, මේ රටේ හිරේ ගිය දාට තමයි සන්තෝෂ වෙන්නේ කියලා කොච්චර කතන්දර කියපු අය අද කියනවා නම් අර
අපේ අගමැති අගමැති එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේදී අර කිව්වනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඒගොල්ලෝ යෝජනා කරා වගේ නැවත වතාවක් එළියේ ජනාධිපති අපේක්ෂකයා කියලා යෝජනා කරනවා නම් ඊට වඩා පළදෙන්න කර්මයක් තව කොහෙද තියෙන්නේ? ඒ කර්මෙම හොඳටම ඇති. එතන හොරුත් එක්ක හෙළුවෙන් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එහෙම වුණොත් මැතිවරණයට එන්න ඕනේ. ඉවරයිද? රයිට්. බොහොම ස්තුතියි එහෙනම්.